suda sana kaya alam mo ramay ting dati Japanese sansari nilawasin karna Japanese sansari pakanggat tayo din abit ang ini dami ko na partner rest ke dito pa siya warna beno ito tama yung api dami ko na rest ke silang kanal ikaw na ugi na ratu ko rin ya din may betta lang yung pasi warna beno ulit pasi meet siya kan anda kali ini tuh poli instructions soalnya dia itu memang udah kewan dia lah tapi kita malam ini karena kejadian kan aku bang dan sudah kemarin kan udah kemarin tadi dia nanti kan terus kalau dia ada di sini ini saya kira tapi yang ini tamu kalau pada lebih cek ke tempat ini nah. Ini pilih pas terakhir pas sebenarnya dia lebih cek sama ini. Jadi ngarep petting mau itu deka, itu udah himing himing beno ame dari. Ini petter balai ini udah pilih sebenarnya dia tamu kalau pada lebih sanggamita bihare. Kita kata orang tamu mesra ini sama sanggamita terini sih. Sima bodi dasarnya siapa argen kalau berbahaya di ini. ඒක සිහි වෙන්න අද උස් මාර්ගයක් වශයෙන් තමයි අපිට සංගමිත්තා විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්. මොකද නම් ඇත්තට මේ ණය හරි කලංකයි. කරත්ින් දෙන අපිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඳුරු පරිශ්‍රය. මේ හරි බලන්න පුළුවන් අපිට දැන් තැන් වල ගල් පරිහෙමක් තියෙනවා. ඊට පස්සේ මොකද නම් සිසු කියලා වෙන් කරපු දැන් වල බෝයාවක් දාලා පොඩි ගහලා තියෙනවා. ඉතින් දෙමින් තරණාන්න එපා කියලා තියෙනවා. මොකද මොද කොච්චර ලස්සන වුණත් විශ්වාස කරන්න බැරි තැන. සමහර දැකලා ඇති මේවට තමයි තල්ගිරි කියන්නේ. හොඳ රස පානයක් හදාන්න පුළුවන්. ඒ වගේම දකුණේ අපිට පොල් ගහ වගේම තමයි උතුරු කරේට තල් ගහ කියන්නේ සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන ශාකයක්. කොපර සකත් අහගදාන්න නෑ මේ මිනිස්සු ඔය පේන ඇති ලංකල බැලුව දැන් අපි බැහැලා ඉන්නේ මෙතන මේ නාන්න වෙන්කර ස්ථානේ දැන් පේන ඇති පිටිපස්සේ ලස්සන තීර උදාවන ඊට පස්සේ මේ හරිය මම ඉන්න ගැඹුර කරන්න පෙන්නනවා නෝ සරි ගණිස්ස ගන්නට වගේ තමයි මෙතන සීමාව ඉඳන් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් මීටර 10ක් විතර. ඒත් අතට තියෙන්නේ මේ ගන්න. ආන්න හදන සුදුසුකම්. අපි මෙතනින් මේක අරගත්තට ඒ කියන්නේ වෙරළ දිගේ අරගත්තට යනවා නම් මේ පැත්ත ටිකක් මුහුදේ ගල්පර සහිත නිසා නාන්න සුදුසු නැහැ හරිය. මේ හරිය තමයි වෙන් කළ තියෙන්නේ ඉතින්. අර පැත්තට ගියොත් මේ පැත්තේ ටිකක් අර එක පාටම මුහුද ගැඹුර වැඩි වෙන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා හරියට entrance
නළු කොවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන ඒ සඳහා මාර්ග දෙපළ සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහවකට බලාගන්න පුළුවන් කැමරා මාර්ග ලස්සනට අලංකාර තොරණක් කැම ගහලා සරසල තියෙනවා පාර. ඉතින් අර වෙන්නුවාගේ රස කැවිලි කඩ ඊට පස්සේ රටකජුයි කොන්න තැන් කෝඩි විදුවන් තැන් ඊට පස්සේ අර කතරගම ගියන් පස්සේ ඔය තෙල්ලම් බඩු ගන්නවා නම් මලන් ඩෝල් කැලි ගන්න ඒ වගේ තැන් එහෙමත් බලාගන්න පුළුවන් මේක. ඉතින් යාපනයේ දමන ජනතාවගේ ප්‍රධානම ආගමික උත්සවය තමයි මේක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු නල්ලූරු කෝවිල මොනවා වගේ තැනක්ද කියලා. යමු මගේ පික්. නල්ලූරු කෝවිල ඇතුළේ මාර්ගයේ ඔය ඉදර චෙක් පොයින්ට් එකක් තියෙන එතනින් සෙරප්පු ගලවගෙන තමයි අපි ඇතුළට එන්න ඕන. මොකද ඒක ඒ තරමට මේ කුලංගේ පූජනීය ස්ථානය. අපි පන්සලකට යද්දී සෙරප්පු ගලවනවා වගේ තමයි. ඉතින් මේ තැන් වලට ඇතුළට වෙද්දිත් ඒගොල්ලෝ සෙරප්පු ගලවලා ඇතුළට වෙන්නේ. ඉතින් පේන ඇති අවසන් මංගල්‍යයට ඔන්ලයින් සූදානම්. කලින් බස් එකගෙන දැක්කේ අපි නල්ලූර් වලින් ඉඳන් යාපනයට බස් එකේදී යාපනයේ අරද අපි සංචාරය කරනකොට පිටු හුඟක් දකින්න හම්බෙන්නේ ඔය වගේ කියන්නේ ළඟ රූට් වලට දකින්න හම්බෙන්නේ ඔය වගේ ඉස්සු මිස්සු බිසි වගේ පොඩි රෝස බස්. ඉතින් මේ වැයන පොඩි පොඩක් අපි වගේ උත්සවයක් මාරු වෙන ඉඳලා පොඩි එකක් පොඩක් සලකලා බලන්න බස් වල යති. මොකද සමහරුන්ට පොන්දේ අමාරු වෙනවා බෙල්ලේ අමාරු වෙනවා. යාවි යටින් පොඩ්ඩක් අමාරුයි වගේ බස් ස්ටෑන්ඩ් දැන් නල්ලූර් කොවිට යනවා නම් අපි යන්න ඕනේ යාවනේ බස් ස්ටෑන්ඩ් එකේ අච්චුවේලි බස් එකක් අරගෙන අච්චුවේලි බස් එක නගලා ඒක කොන්දොස්තර ගිහුවෙන් පස්සේ නල්ලූර් කොවිලම ගිහින් බස් ගන්න කියලා. ඒතරේ පොඩි බස් යනවා වැඩි වෙලාවක් යනවා විනාඩි 5ක් විනාඩි 10ක් වගේ ගමනක් තියෙන්නේ. කිලෝමීටර් 12ක් වගේ තියෙන යාපනේ ටවුන් එකේ. ඊපස්සේ දැන් අපි යන්නේ යාපනේ අර්ධ දුරතාව බෙදලා දෙන විශේෂතන බලන්න. නම් මෙගෙන පොඩ්ඩක් පාරවලින් හිටගෙන යනකොට දැන් නම් මේ තමයි ලස්සන තැන. ගිහිල්ලා බලමු. ගමන් මාන්සයටත් එක්ක පොඩි සරුවත්තයක් ගත්තා. අපි දැන් ඉන්නේ යාපනේ කොළඹ පාරේ තුරියප්පා ක්‍රීඩාංගණය ළඟ. ඊතන ඉන්න 100 කෙනෙක් සරුවත් කරත්තයක් තියෙන ඉතින් රුපියල් 100ක් වෙන්නේ එක සරුවත් එකක්. ඉස්සරහට ඉතින් බාණ්ඩවල මිලත් එක්ක තව වෙනස් වෙන්න පුළුවන් සමහරට. ඒතර මේ වගේ මේ හොඳට ඉරපායල් තියෙන ලාට දිබහර වොන්න කියාව බාණ්ඩ. අපි දැන් බලන්න ඉන්නේ යාපනේ ලන්දේස බලකොටුව. ටවුන් එකේ දැන් පොඩ්ඩක් හොරේ කියලා. ඉතින් අර ගාලි පොටු වගේම මුගේ ආරක්ෂා සඳහා නන්දේසි මේ පැත්ත පාලනය කර පාලි දහතු බන්ධයි තියෙන
ගාලු කොටුව තරන් ලොකු කිසිඳුරට නොනත් පේන ඇති ඉතින් බලකොටුවටත් අයිතිකාරයෝ ඉන්නවා මෑත කාලීනව බිහි වුණ පරම්පරාව බලකොටුවත් ආක්‍රමණය කළා මේ පේන ඇති ඔයගොල්ලන්ට ආරෝප්පු සහිත මාර්ගයකින් තමයි ඇතුළු වෙන්න තියෙන්නේ ඉතින් මේ මාරුක්කු සහිතව මේක හදලා තියෙන්නේ අර ප්‍රයත්න සහ ශක්තියත් එක්ක රියලින් එන පීඩනය දරා ගන්න පහසු වෙන්න දැන් මේ හිටගෙන ඉන්නේ යාපනයේ ලන්දේසි කොටුවේ පිටත කොටසේ ඒ කියන්නේ දැන් පස පේනයි දැන් මේ මොහොතේ ඉන්න ස්ථානයට ඇතුළතින් තව කර කොටස් පිළිබඳ වෙනවා ඉතින් ආරක්ෂාවකින් උපරිම කරන්න හද කරන්න උත්සාහ කරලා තියෙනවා ලන්දේසි විසින් මොකද දැන් මේ කොටස පේනවා සෑහෙන්න පල්ලකින් ඉන්නේ දියාගලක් තියෙනවා ඉතින් දියාගල මුත්‍රිද ඉති කරලා ඊට පස්සේ ඊට පිටින් ආපු තවත් විශාල බලනක් තියෙන බලකොටුවක් ඉති කරා කියන්නේ ඉතින් සෑහෙන්න දුරට ඉත ආරක්ෂා වෙන හිතල තියෙන තමන්ගේ සොල්දාදු වගේ යාපනයේ බලකොටුවට ඇතුළු වුණාන් පස්සේ තියෙන ප්‍රවේශ පත්‍ර කවුරුද ඒ ඔයගලන්ට දකින්න පුළුවන් මේ දවස්වලදී ඔයගොල්ලෝ අය කරන ප්‍රවේශ පත්‍ර ගාස්තු ඊටසේ එතනින්ම යාපනයේ බලකොටුවේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කරපු විදිය ඊට පස්සේ එතනම යාපැත්තේ දකින්න පුළුවන් ඉතින් පසු යාපනයේ කොටුව දිස්ත්‍රික් ආකාරය එන ඇති තාමත්ම ගරාවටිච් ආකාරයට තියෙන්නේ තියෙනවා යාපනයේ කොටුව ගවේෂණ කටයුතු කරද්දී ඒ සහ ඒ කැණීම් කටයුතු වලදී හම්බෙච්ච පුරාවස්තු පුරාවස්තු කියන්නේ ලන්දේසින් විසින් වෙඩි බෙහෙත් සඳහා යොදාගත් වූ විවිධ අමුද්‍රව්‍ය සහ ඒ යකඩ බෝල ඊට පස්සේ ලන්දේසින් විසින් මේ දුම්පානට යොදාගත් වූ මැටි වලින් හදපු බට ඊට පස්සේ මේ තියෙන්නේ ඒ සීමා මායින් ලකුණු කරන්න පැටවල් වලට පාවිච්චි කරපු කම්බි ඉතින් ඔය වගේ විවිධ දේවල් ගැන සඳහන් වන බෝඩ් කීක මෙතන තියෙනවා අපිට බලන්න පුළුවන් මෙතන තියෙනවා පෞරාණික පළතුවක් ගස් මේ බෝඩ්ඩේ වලට බලන්න උතුරු ප්‍රදේශයේ තියෙන විවිධ ලන්දේසි බලකොටු කියන්නේ මේ තියෙන්නේ ප්‍රධානම ලන්දේසි බලකොටුව ඊට අමතරව තවත් බලකොටු කීපයක් ඉති කරලා තියෙනවා උතුරු ප්‍රදේශයේ ඉතින් මේ තියෙන්නේ ඒව ගැන සඳහන් වන බෝඩ් යාපනයේ ලන්දේසි කොටුවට ඇතුළු වන තැනම ඔයාලට දකින්න පුළුවන් මේ වගේ යාපනයේ කොටුවේ සැලැස්ම සහ ඒ ගැන විස්තර සඳහන් වෙන පොරවක් අවශ්‍ය ඉන්නවා නම් කියවන්න පුළුවන් ඊට වීඩියෝ එක පෝස්ට් කරලා මේ තියෙන්නේ කොටු කවුරේ අරස් කරක් ඉතින් ඒක බලුවෙන් පස්සේ උගලන්ට පේනවා හුණු ගල් සහ කොරල් පර වලින් තමයි හදලා තියෙන්නේ මොකද මේ උතුරු ප්‍රදේශයේ මුහුදෙන් ලේසින්ම ලබා ගන්න පුළුවන් උණුගසා කොරල් කියන අමුද්‍රව්‍ය ඉතින් ඒවා පාවිච්චි කරලා තමයි මේ සුවිශාර නිර්මාණය සිදු කරලා තියෙන්නේ වන් වෙනවා තව විශාල ප්‍රදේශයක මේ අඬ පොන් විසිරලා තියෙනවා මෙතන මේ උගලන්ට පේන තියෙන්නේ අපේ ලන්දේසි බලකොටුවේ ගන්ටාර කුළුණ ඉතින්
මේවරේ නම් ඒ පැරණියක් බලන් මත්තමේ තියෙන්නේ මොකද දවස් කරන කරන නිසා එතන පොඩි රෝත් එල්ල කියන අනතුරුදායකයි කියලා ඉතින් මේකට බලන්න එනවා නම් මේ තැන් වලින් පොඩ්ඩක් ඈත්වල ඉන්න මොකද සෑහෙන ඩැමේජ් එකක් වෙන්න පුළුවන් වෙන්නොත් ආ ඉතින් ඒ කාලේ මේ දේවල් පාවිච්චි කරලා තියෙන ඉතින් අනතුරුංගයෙන් වලට සහ වේලාව පිළිබඳ දැනුවත් කිරීම වලට කියලා මම හිතනවා මොකද සාමාන්‍යයෙන් ඉතින් බලකොටුවක ගණ්ඩායක විදියක් අවශ්‍ය වෙන්නේ පොදුවේ හැමෝටම මොකක් හෝ දැනුම් දෙන්න ඕන වුණා පස්සේ. ඉතින් මෙතන උගලන් දකින්න පුළුවන් ලන්දේසින් විසින් යුද්ධ සිරකරුවන් බඳව තැබීමට භාවිත කරපු සිරකුටි කියලා අනුමාන කරන්න පුළුවන් විදිහේ කුටීර කීපයක්. මොකද සිරකුටි කියලා මම ඒක අනුමාන කරේ මේ අර පේන ඇති දොරවල් පොඩි සහ ඒ කාමරවල පිහිටීම ඊට පස්සේ බිත්තිවල ඝනකම් එක්ක සලකා බැලුවෙන් පස්සේ අනුමාන කරන්න පුළුවන් මෙතන තියෙන්නේ ඇති සිරකුටි කීපයක් කියලා. ඉතින් මේ ඕගලන්ට දකින්න පුළුවන් වෙන්නේ ලන්දේසින් විසින් බලකොටුවේ භාවිතය සඳහා ජලය ලබාගත්තු ලිඳක්. ධර්මක සැලකුතු ගැඹුරක් තියෙන අපි අපේ යාපනයේ කොටුව සංචාරය ඉවර කරා ඉවර කරා කියන්නේ දවසේ ඉතුරු වෙන කාලයත් එක්ක සහ ආපහු නවතම් බලා යන්න ඕන ඉතින් ඒක දුර ප්‍රමාණයක් එක්ක ඉතින් යාපනයේ කොටුව සඳහා වෙන් කරන්න පුළුවන් මෙච්ච කාලයක් තමයි ඉතින් ඊට පස්සේ පේන කොට යාපනය කොටුව ඉතින් මේ වැත්තම දැන් පස්සේ මුන්ද පේනවා ඉතින් යාපනය කොට විතර හොඳනම් කියලා ඊට පස්සේ ටවුන් ගෙට්ටියක් ඇවිද අපි දැන් ආවා යාපනේ බස් ස්ටෑන්ඩ් එකේ යා පැත්තේ තියෙන සංජය ෆුඩ් ලෑන්ඩ් එකට. ඉතින් ඒක තමයි අපි අද ඩබල් කෑම කන්නේ. ඉතින් ඩබල් කෑමට අපි නූඩල්ස් දැම්මා, චිකන් පුල්පොත්තුකුයි ෆ්‍රයිඩ් රයිස් පුල්පොත්තුකුයි අපි හතර දෙන්නට. ඉතින් ඔයාලට පෙන්නන්න ඕන නම් ඒක කොහොමද කියලා අපි ආගෙට කාලිවරයි. ඉතින් ඕකේ ඔය ඩිෂ් එකේ තිබ්බේ ෆුල් රයිස් එක, ඊට පස්සේ මෙතන තියෙන්නේ කරි එක, ඊට පස්සේ මේ ඩිෂ් එකේ තිබ්බා ඉස්සෝ, ඊට පස්සේ මේ මෙතන තියෙනවා රෝස්ටඩ් චිකන්, ඊට පස්සේ ඩ්‍රම් ස්ටික් එකක් තිබ්බා රෝස්ටඩ් කරපු ඒත් අපි ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා දැල්ලෝ, ඊට පස්සේ මෙතන තියෙනවා පීකුදු, ඊට පස්සේ මේක තමයි චිකන් පුල් කොත්තුව තිබ්බේ. ඊට පස්සේ මේ තියෙන ඔය ඔක්කොම දාගෙන කාලා කාලා අන්තිමේදී තව ඉතුරු වෙලා තියෙන කොටස. ඉතින් දැන් මේ කෑමන ගණන් කොහොමද කියලා කියනවා නම් චිකන් පුල් කොත්තුව 980යි, ඊට පස්සේ චිකන් පුල් රයිස් එකත් 980යි වෙන්නේ. ඊට පස්සේ අර ඔයගොල්ලන්ට පෙන්න බෝදල් ලොවිස්සෝ, ඊට පස්සේ ඒක පෝෂන් එක කියන පොඩි ඩිෂ් එකක් රුපියල් 430ක් වෙනවා. ඒක අර එක්ස්ට්‍රා වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කන්න ඕනේ කියලා ගන්නෑ. අපිට කැමති නම් කන්න පුළුවන්, නැත්නම් නොකන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි මේ කඩේ ගැන කියනවනේ කියන් තින්නේ. මේ කඩේ ලොකේෂන් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාගන්නවා.